නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ඍතු ආකාශ ගැනයි මේ කතා බහ. මේ දිනවල රංගනයෙන් දායක වන ටෙල් නාට්‍ය ගැන කතා කරනවා නම් මහවිරු පාණ්ඩු ටෙල් නාට්‍යයේ ගුම්බක භූත චරිතයට රංගනයෙන් දායක වුණා. ඒ ටෙල් නාට්‍ය මේ වන විට විකාශනය වෙනවා. සමන් කුමාරලියනගේ මහත්මයාගේ ඇය ටෙල් නාට්‍යයේ ආකාශ කියන චරිතයටත් රංගනයෙන් එක් වුණා. එයත් මේ දිනවල විකාශනය වෙනවා. ඉදිරියේදී දායක වන අලුත් කලා නිර්මාණ මොනවද? ධනෂ්ක රත්නායකගේ අලුත්ම ටෙලි නාට්‍ය වැඩ කටයුතු පසුගිය දිනවල නිමා කළා. එය ඉදිරියේදී විකාශනය වීමට නියමිතයි. මේ වන විට තවත් අලුත් ටෙලි නාට්‍ය දෙකකට ආරාධනා ලැබී තියෙනවා. ඒ සඳහා දායකත්වය ලබා දෙන්නත් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඍතුවට සිනමාවට ආරාධනා ලැබෙන්නේ නැද්ද? මම හිතන්නේ සිනමා නිලියක් වීම සෑම රංගන ශිල්පිනියකගේම බලාපොරොත්තුවක්. මටත් ඒ අවස්ථාව ලැබෙනවා. නමුත් මම නිතරම හොඳ දේ හොයන කෙනෙක්. ටෙල් නාට්‍යවල රංගනයෙන් දායක වුණත් හොඳම අධ්‍යක්ෂකවරු, හොඳම කැමරා ශිල්පීන් සහ හොඳම පිටපතක් ඇතුළු සමස්ත නාට්‍යයේම ගුණාත්මකභාවය පිළිබඳ හිතනවා. ඒ නිසා මට ලැබුණ අවස්ථා කීපයක්ම අතහැර දමන්නට සිදු වුණා. නමුත් හොඳ නිර්මාණයක් ලැබුණොත් ඉදිරියේදී මම සිනමාවට පිවිසෙනවා. එවැනි නිර්මාණයකදී ඍතුගේ වැඩි කැමැත්ත මොන වගේ චරිතයකටද? මගේ බලාපොරොත්තුව ජනප්‍රිය නිලියක් වීමට නෙවෙයි, චරිතාංග නිලියක් වීමයි. එයට සිනමාවද ටෙලි නාට්‍යයද කියන දේ අදාළ නැහැ. උපරිමයෙන්ම වැඩ කරන්න පුළුවන් චරිතයක් ලැබුණොත් මම ඒ බාර ගන්නවා. මට ලැබෙන මොන චරිතයක් වුණත් එහි මට යමක් කරන්න තිබෙනවා නම් මම ඒ චරිතය බාර ගන්න සූදානම්. දැනෙන රංගනයක් ඇති චරිතවලට මම කැමතියි. චරිතයේ තරාතිරමට වඩා එහි කාර්යභාරය මට වැදගත්. ඍතු වෘත්තීයමය රංගන ශිල්පිනියක්ද? රංගනය මගේ වෘත්තිය. වෙනත් වෘත්තියක හෝ ව්‍යාපාරයක මම නිරත වෙන්නේ නැහැ. දැනට මම ජීවිතයේ සියලු කටයුතු සම්බරව කරගෙන යනවා. ඒ කටයුතු අතර තවත් අමතර වෘත්තියක යෙදීමට කාලය අඩුයි. ඒ නිසා මේ වනතුරු රංගනය පමණක් මගේ වෘත්තිය කරගෙන ඉන්නවා. ඉදිරියේදී ව්‍යාපාරික කටයුත්තකට යොමු වීමේ අදහසක් ඇතුව. වෘත්තීය රංගන ශිල්පිනියක් වුණාට ඔබ නිතර පේන සිටින රංගන ශිල්පිනියක් නෙවෙයි. මම රංගනයට පිවිසි දවසේ සිට මේ වනතුරු මගේ ටෙලි නාට්‍යයක් රූපාණී විකාශනය නොවූ දවසක් නැහැ. නමුත් මම ටෙලි නාට්‍ය කිහිපයකම එකවර පෙනී සිටින්නේ නැහැ. ජීවිතේ ලොකු බලාපොරොත්තු නැහැ. මේ ගෙවෙන්නේ සරල ජීවිතයක්. ඒ නිසා මම උපයන ප්‍රමාණය මට ප්‍රමාණවත්. මම අඩුවෙන් වැඩ බාරගන්නේ. ටෙලි නාට්‍ය කිහිපයක එකවර රංගනයෙන් දායක වෙද්දී ඒ එකක්වත් හරියට කරගන්න බැරි වෙයි කියලා හිතන නිසයි. ඒ සිතුවිල්ල මම රඟපාන්න චරිතයට එක අසාධාරණයක්. ඒ වගේම මට අනිත් කටයුතු කළමනාකරණය කරගන්න බැරි වෙනවා. එයින් මමත් අධ්‍යක්ෂවරුණු තපාසුතාවයට පත් වෙනවා. ඒ නිසා මම වරකට තෝරගන්නේ නිර්මාණයක් හෝ දෙකක් පමණයි. නවකයන් නිසා ශේෂ්ත්‍රයේ තරගකාරී වෙලාද? මට නම් කාත් එක්කවත් තරගයක් නැහැ. මගේ හැකියාව, වාසනාව සහ කැපවීම තියෙනවා නම් ශේෂ්ත්‍රයට නවකයන් කොච්චර ආවත් මගේ අවස්ථාව නැති වෙන්නේ නැහැ. අලුත් අය එන එකක්, අලුත් නිර්මාණ බිහි වෙන එකත් රංගන ශිල්පිනක් ලෙස මට සතුටක්. මේ වන විට ඍතු පෙම්වතියක්ද? ආදරය කියන්නේ අපි හැමෝම විඳින්න කැමති හැඟීමක්. නමුත් මට පෙම්වතෙක් නැහැ. ඔබේ සමකාලීන රංගන ශිල්පිනියක් මේ වන විට විවාහ වෙලා. අනිත් අය විවාහ වෙන්නේ ඔවුන්ට සුදුසු කාලේ. නමුත් මට තවම විවාහක අවශ්‍යතාවයක් දැනෙන්නේ නැහැ. සුදුසු අයරින් සුදුසු කාලයේදී මගේ විවාහය සිදු වේවි. නවතම වීඩියෝ නැරඹීම සඳහා අපව සබ්ස්ක්‍රයිබ් කර බෙල් බටන් එක ක්ලික් කරන්න.